ආයුබෝවන් හැමෝටම අද මගේ රචනාවේ මාතෘකාව ළඟ එන අලුත් අවුරුදු උදාව උදා වූ වක් මාසයේ සැමට සාමයේ සතුට සෞභාග්‍ය කැන්දෙන සූර්ය මහා මංගල්‍යයේ හෙවත් අලුත් අවුරුදු උදාව සැමරීමට ඇත්තේ තවත් දින කිහිපයකි දසතින් ඇසෙනා කෝකිල නාදයෙන්ද මල්පල වලින් බර වී මුළු පරිසරයම අලංකාර හා සුවඳවත් කරනා ගස්වැල් වලින්ද පෙනී යන්නේ අවුරුදු උදාව පිළිගැනීමට සබා ධර්මයේ ඇති සූදානමයි මේ කාලයේදී විශේෂයෙන් දැකිය හැකි කජු පුහුලන් අඹ ජම්බු රඹුටන් වැනි ඉදුණු පළතුරු සහිත ගස් හා රත්පැහැ මලින් වැසී ගිය එරබුදු ගස් පරිසරයට එක් කරන්නේ මහත් වූ චමත්කාරයකි. සරුසාරව වැඩුණු කෙත්වතු වලින් ලබාගත් අස්වැන්නෙන් පිර වූ අටකොටු ශ්‍රී ලංකා ද්වීපයේ සස්ත්‍රීකත්වයේ මනාව විදහාපායි. අලුත් අවුරුදු සැමරීමට දින කිහිපයකට පෙර පවත්වනු ලබන අලුත්සහල් මංගල්‍යයේද ගොවියන් අතර සිදුකෙරෙන සුවිශේෂී චාරිත්‍රයකි. අවුරුදු කුමරා පිළිගැනීම සඳහා සියල්ලෝම ඉතා කඩිසරව තම නිවෙස් හා ගෙවතු සුද්ධ පවිත්‍ර කර අලංකාර කරති. සූදානම් කර ඇති රබානත් ගෙවත්තේ ගසක බැඳ ඇති ඔංචිල්ලාවත් සිහිගන්වන්නේ ළඟ එන අවුරුද්දට ගැයෙන රබන් පද හා ඔංචිලි වාරම්ය. අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී සැරසී සිටියේතු සුභවර්ණයන්ගෙන් කල්වේලා ඇතිව අලුත් ඇඳුම් සකසා ගැනීමටද ජනයා අමතක නොකරති. පිටිකෙටීම පිටිහැලීම අවුරුදු කෙවිලි සෑදීම යනාදිය නිසා බොහෝ මුළුතැන් ගෙවල්වල දක්නට ඇත්තේ අතිශය කාර්ය බහුල බවකි. සැමතැන පැතිර යන කැවුම් කොකිස් අතිරස ආදී කැවිලිවල සුවඳත් මුළුතැන්ගේ මුල්ලක ඉදෙනා කෙසෙල් කැනත් අවුරුදු කෑම මේසේ සැරසීමට ඇති සූදානම දැනුම් දෙයි. අවුරුදු නිවාඩුව අලුත් ඇඳුම් පැළඳුම් අවුරුදු කැවිලි පෙවිලි හා අවුරුදු ක්‍රීඩා ආදිය පිළිබඳ සිතමින් කුඩා දරුවන්ද බක්මහ මංගල්‍යයේ පැමිණෙන තෙක් නොවියසිල්ලෙන් බලා සිටිති. මේ අතර අවුරුදු ක්‍රීඩා සැණකෙළිය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම ආධාර හා ද්‍රව්‍ය එක්රැස් කිරීම ක්‍රීඩා පිටිය සූදානම් කිරීම වැනිදෑ වෙනුවෙන් ගමේ තරුණ පිරිස් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරනු දක්නට ලැබේ. මේ දිනවල මහා මාර්ග හා වෙළඳසැල්වලින්ද දිස්වන්නේ ඇවිස්සුණු කූඹි ගුලක් මෙන් කලබලකාරී වූ ස්වභාවයකි. බොහෝ විට අවුරුදු සමය රෙදිපිලි වලංමුට්ටි කැවිලි පෙවිලි ආදී වෙළඳුන්ගේ අතමිට සරු කරන කාල සීමාවකි. තවද රතිඤ්ඤා නිලා අහස්කූරු මල්වෙඩි වැනි ගිනි කෙලි නිෂ්පාදන සඳහාද මේ කාලයේදී පවතින්නේ ඉහළ ඉල්ලුමක්ය. ඒ සියල්ල අතරේ තම පවුලේ අයත් සමග සතුටින් සූර්ය මංගල්‍යයේ සැමරීම සඳහා ගම්බිම් බලා යාමට ඇඟිලි ගනිමින් සිටිනා පිරිසක්ද වෙති. අවුරුදු උදාවට පෙර හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් හා බෞද්ධ සැදැහැවතුන්ගේ දායකත්වයෙන් ගමේ පන්සලේද අලුත්වැඩියා කටයුතු හා පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරනු ලැබේ. බක්මහ මංගල්‍යයේ ප්‍රධාන තැනක් ගන්නා අවුරුදු චාරිත්‍ර මෙන්ම සුභ වේලාවන් ඇතුළත් නැකත් සීට්ටුව කල්තියාම ජනතාවට දැනුම් දීම අලුත් අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව විසින්
සිදුකරනා සුවිශේෂී කාර්යයකි. නව සඳ බැලීම හා පරණ අවුරුද්ද සඳහා ස්නානය අවුරුදු උදාව කිට්ටුවත්ම සිදුකරනා අවුරුද්ද හා බැඳුණු තවත් චාරිත්‍ර දිත්වයකි. මේ ආකාරයට සෑම තැනකම දිස්වන්නේ දින කිහිපයකින් උදාවන අලුත් අවුරුද්ද සැමරීමට ජනතාව තුළ ඇති උනන්දුව හා සුභාධර්මයේ ඇති සූදානමයි. මෙම වීඩියෝ නැරඹූ ඔබ සැමට බොහොම ස්තුතියි. තවත් අලුත් වීඩියෝවකින් නැවත හමුවෙමු.